Satyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Satyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Satyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Mahāvihāraṃ sikhe Sāmopāli Mahānikāye Asgiri Mahāvihāra pārśvehi Śrīmat Mahānāyaka padavi hobavana Agga Mahāpandita apa Guru Devottama Atigaru Udugama Sri Buddharakkhita Mahānāyaka Mahimipānan Mahansi ginut Ewagīma me sthānayata apage ārādanayen wedama karala weda sitita වයස අවුරුදු 92ක් ආවිස විඳින අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිගරු මහානායක ගමහා පඬිත නාපාන පීලිසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන වැඩම කොට වදාළ උතුම් මහා සංඝරත්නයන් අවසරයි අපේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මහානිකාය දෙකක මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම එකවර මේ එංගලන්තයට වැඩම කරපු ප්‍රථම අවස්ථාව හැටියට මේ සඳහන් කළ යුතු වෙනවා. උන්වහන්සේලා දෙනමම අප්‍රමාණ ශාසනික කටයුතු තිබේදී අවිවේකීව වැඩ සිටියේදී පරමක රෝගාතුරෝ වැඩ සිටියේදී අපේ ආරාධනාව පිළිඅරගෙන ආශිර්වාද කරමින් මේ අවස්ථාවට වැඩම කළා. ඉතින් අපි මහත් ගෞරවයෙන් ඒ පරම පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වදාළ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය තුඹුල්ලේ සීලකන්ද නායක මාහිමියන් වහන්සේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමියන් වහන්සේ ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වදාළ අස්කිරි මහා විහාරීය කාරක මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී අපේ වැඩිමහල් සහෝදර අපේ අතිගරු ආනමඩුවේ ධම්මදස්සේ නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදය පරිවේනාධ්‍යක්ෂක සිංහල ශබ්දකෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ අපේ ආචාර්ය අකුරේති නන්ද නායක මාහිමියන් වහන්සේ ඒ වගේම ඓතිහාසික බදුළු මුතුයන්ගෙන රාජමහා විහාරයේ භාරකාර අස්කිරි මහා විහාරයේ කාරක සංඝ සභික අපේ මුරුන්දිනී ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එතුළු කොට මේ අවස්ථාවට වැඩම කළා වූ සියලුම මහා සංඝරත්නයේ විශේෂයෙන් තේමිස් බෞද්ධ විහාරයෙන් ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු මේ එංගලන්තයේ බෞද්ධ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා මේ සියලු ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගන්නවා. ඒ වගේම මේ සම්භාවනීය අවස්ථාවට ශ්‍රී ලංකාව වෙනුවෙනුත් ඒ වගේම ප්‍රධානී අපේ තානාපතිතුමන් හැටියට කටයුතු කරන ක්‍රිෂ්ණෝනි අමෙතිතුමන් ඒ වගේම තානාපති කාර්යාලයේ මේ නිලධාරි මහතුන් බොහෝමත්ම සැලකිල්ලෙන් මහානායක මාහිමියන් වහන්සේලා ගුවන් තොටුපළට ගිහින් විශේෂ රාජ්‍ය අමුත්තන් ලෙස පිළිඅරගෙන මේ ස්ථානයට උන්වහන්සේලා වැඩම කරවලා උන්වහන්සේලාට කළ යුතු ඒ ගෞරවය සැලකිල්ල ඉතාම හොඳින් සිදු කළා. ඒ නිසා ඒ තානාපති කාර්යාලයේ සියලු දෙනාටම අපි මේ අවස්ථාවේදී කෘතඥ වෙනවා, පින් දෙනවා, සිත පතනවා. පින්තුනි මීට වසර 7කට පෙර කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී බුදුදහම ලෝකේ පුරා ව්‍යාප්ත කරන්නට නවීන තාක්ෂණයේ උදව් කරගෙන විශේෂයෙන් රූපවාහිනී ගුවන් විදුලි මේ නවීන තාක්ෂණයේ පදනම් කරගෙන
බුදු දහම ලෝකේට බෙදා හදා දෙන්නට පුළුවන්ද කියන කාරණේ අපි අබෞද්ධ අසිංහල මහත්තුන් දෙන්නෙක් සමග සාකච්ඡා කළා. එක මහත්මයෙක් Hindu භක්තිකේ, අනිත් මහත්මයා ක්‍රිස්තු භක්තිකේ. ඒ දෙපළ ඒ අවස්ථාවේදී බොහොම සතුටින් ඒ කටයුත්තට උදව් කරන්නට ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධයා කියන මාධ්‍ය රූපවාහිනී නාලිකාව ලංකාවේ තුල ස්ථාපිත වුණේ. ඒකයි බෞද්ධයා නාලිකාවේ ආරම්භය. ඒ අවස්ථාවේදී ඒ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දා ආරම්භන්නට අපට අනුශාසනා කරමින් ආශිර්වාද කරමින් ධෛර්ය ශක්තිය දෙමින් හරි මඟ පෙන්වුවේ අපේ මහා විහාර වංචික ශාමෝපාලි මහා නිකායේ අස්කිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අපේ ගුරු දේවෝත්තම මහානායක මාහිමියන් වහන්සේ. ඒ වගේම මේ බෞද්ධ නාලිකාව, ඒ වගේම රූපවාහිනිය සහ ගුවන් විදුලි කේත මේ මාධ්‍ය දෙකම දියුණු වුණේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සුරතින් අපේ මහානායක මාහිමියන් වහන්සේගේ ආශිර්වාද මැද. එදා ආරම්භ වුණු මේ මාධ්‍ය බෞද්ධයා නාලිකාව අද ලංකාව පුරාම හැම දිනාගීම හැම හිතසුව පිණිස කියන තේමාව යටතේ ජනතාවගේ සිත් සතන් දහමට යොමු කරමින් එවගේම ජනතාවගේ යහපත සලසමින් මේ කලබලකාරී ලෝකේ එවගේම කෙලෙස් බරිත ලෝකේ මිනිස් සන්තානේ මිනිස් මනස සූපත් කරන්නට ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අද පැය 24 පුරාම මේ බෞද්ධ නාලිකාවෙන් සහ රූපවාහිනී ගුවන් විදුලි මේ අංශ දෙකින්ම මේ මොහොත වෙන විටත් ක්‍රියාත්මකව පවතිනවා. ඒ නිසා ලංකාවේ පමණක් නෙවෙයි විදේශ රටවල බෞද්ධ ජනතාව අබෞද්ධ ජනතාව සව බෞද්ධ නාලිකාව නරඹනවා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආදී යපරදිග රටවල විශේෂයෙන් මැද පෙරදිග සේවී නියුතු අපේ සිංහල බෞද්ධ ජනතාව විශාල ආස්වාදයක් මේ බෞද්ධයා වැඩසටහන් තුළින් ලොකු සැනසීමක් ලබනවා. අපේ විශ්‍රාමික බෞද්ධන් තම තමන්ගේ නිවෙස්වල ඉඳගෙන පැය 24 පුරාවට මේ බෞද්ධයා නාලිකාවට සවන් දෙමින් ධර්මඥානය, භාවනාඥාන ඇති කරගෙන ජීවිතේ සැනසෙල්ල ලබාගෙන තිබෙනවා. ඉතින් ඊබඳු මාධ්‍යයක් ආරම්භ කරලා කටයුතු කරන අවස්ථාවේදී අපිට දැනගන්න ලැබුණා මේ එංගලන්තයේ අවුරුදු 40ක් පමණ බෞද්ධ විහාරස්ථානයක් හැටියට පැවතුණු මේ ස්ථානය, ඒ ස්ථානයේ භාරවයික් අයිති කටයුතු කරපු අය ඒක විකුණන්නට, අලෙවි කරන්නට සූදානම්ව තිබෙන අය, එය අබෞද්ධ තිරිසන් ගැනීම සඳහා ලොකු උත්සාහයක යෙදෙන අය කියලා. ඉතින් ඒ සඳහා විශේෂ උනන්දුවක් ගෙන කටයුතු කර අපේ ආචාර්ය සුනිල් කාර්යකරවන මහත්මානන්, ඒ වගේම අපේ වෛද්‍ය ශිරෝමා ජයවීර බණ්ඩාර මෙතිලිය, ඒ දෙපළ ලොකු උනන්දුවක් ඇති කරගෙන අපට කතා කරලා මේ බෞද්ධයන්ට තිබුණු මේ විහාරස්ථානයේ අබෞද්ධයන් අතටපත් වීම සිංහල බෞද්ධයන් හැටියට අපට සතුටු විය හැකි කාරණයක් නොයි. ඒ ඉතාම සෝචනීය සිද්ධියක්. ඒ නිසා ඒ බේරාගෙන මේ බෞද්ධයා නාලිකාව වගේ ඒ බෞද්ධාගමික වැඩසටහන් මේ ක්‍රියාත්මක කරනවා නම් බොහෝම වටිනවා කියන බව ලංකාවට ගිහින් ඉතුමල්ලා මතක් කළා. ඒ අනුව අපේ සම්බෝධි විහාරස්ථානයේ දායක දායිකාවනුත්, එවගේම ඉංගලන්තේ වාසය කරන දායක පින්වතුනුත්, ඒ හැම දෙනාගේම දායකත්වයේ ඇතිව මේ ආයතනය මිලදී ගන්නට අපට අවස්ථාව ලැබුණා, හැකියාව ලැබුණා. ඒක බෞද්ධයන් හිටියට අපි ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස Sakhi, 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 Sakhi,
සිද්ධ කරලා තිබෙනවා. ඉතින් ලංකාවේ පමණක් නෙවෙයි මේ සේවය අනිකුත් රටවල් වල ආරම්භ කරන්න දෙයි කියන මේ ආරාධනාව නිරන්තරයෙන් ලැබෙනවා. නමුත් ඒ රටවල් තුල ඒ සිද්ධ කිරීම සඳහා දැනට ඇති පහසුකම් අඩු නිසා ඒ කාර්යයන් ඉෂ්ට කිරීමට තවම පුළුවන්කමක් ලැබිලා නැහැ. නමුත් විශේෂයෙන්ම අපි සන්තෝෂ වෙන්නේ මේ එංගලන්තයේ වැනි රටක් තුලදී මේ විදිහේ සත්ක්‍රියාවක් ආරම්භ කිරීමට අවස්ථාව උදා වීම පිළිබඳ. ඒ අවස්ථාව ලැබුණු ආකාරයත් මේක ප්‍රථම ප්‍රකාශ කරන්න යෙදු.
ඒ අනුව තමයි හදිසියේම නමුත් මේ කාර්යය ආරම්භ කිරීමට සිද්ධ වුණේ. ඒ සිද්ධ වූ අවස්ථාවේ පටන් මේ දක්වාම මේ සත්ක්‍රියාව මේ රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා අපි දන්නවා ඒ අපේ සම්බෝධි විහාරස්ථ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ක්‍රියාකාරී මණ්ඩලය ඒ වගේම මේ රටේ සිටින අපේ ශ්‍රී ලාංකික බෞද්ධ මහත්ම මහත්මීනු පුදුම කැපවීමකින් පුදුම වුමනාවකින් මේ සත්ක්‍රියාව මේ රට තුළ ආරම්භ කිරීමට සාල උත්සාහයක් ගත් බව ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අවස්ථාව අපට ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ.
කුසල ධර්ම නායක ශ්‍රීපාදයන් වහන්සේ මෞන උත්තේ ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා ද්වීපයේ සම්පතාම සමූහයක් ලෝක සාධනික සේවය සඳහා ආරම්භ කරමු. උන්වහන්සේ විශේෂයෙන්ම ධර්ම ප්‍රචාරයේ සඳහා වැඩ කටයුතු ලංකාවේ ගුවන් විදුලියම ආරම්භ කරලා විශාල සේවයක් කරන අතරත උන්වහන්සේ කතා නොකරම ක්‍රියාවෙන් පටන් ගත්තා මොහොතෙන් ලංකාවේ මොහොතෙන් එකවත් වැඩ කරන්න. එහිම තාම සම්භාව්‍ය උගතුන් වාසය කරන, නැනවතුන් වාසය කරන, බුද්ධිමතුන් වාසය කරන උරටක් වන ඉංගලන්තය උන්වහන්සේ තෝරා ගනිමින් මේ ස්ථානයේ අද ආරම්භ කළා. ආරම්භ කළේ ආරම්භ කරන අවස්ථාවේදී වැඩක් ආරම්භ කරන්නට ධෛර්යයක් තියෙන්න ඕන. ධෛර්යයක් තියෙනාසේම බුද්ධියක් තියෙන්න. ඒ වගේම ධෛර්යයක් බුද්ධියක් දෙක මදි සන්තාරික පිනක් තියෙන්නත් ඕන. අර්ථිනෝ භාග්‍යසේසේ නෑ දාතාපි කෘපණායුති. යම්කිසි කෙනෙකුට ලැබීමක් ලැබෙන්නේ ඒ ලබන පුද්ගලයාගේ පිනානුව. දෙන්නාටවත් දෙන්න හිතෙන්නේ නෑ ලබන්නා වූ පුද්ගලයා තුළ කුසලයක් නැත්තා. ඒ විදිහට බලනකොට කුසල ධම්මානුව පින් කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සන්තාර පින් කරලා සන්තාරයේ පිනක් නැත්තම් ජනතාවගේ සහභාගිත්වයක්. ජනතාවගේ සහභාගිය මල්වට්ටිහෙම අනුමෝදන් කරන එකේ පිය. ඉතින් මේ කොතොල් ධම්මාලෝ සන්තාරයේ පින්කම් කරනකොට සුළු පින්කමක් වෙන්න පුළුවන් කරන්නට ඇත්තේ ඒ පින්කම මහත් කරගෙන තියෙනවා සද්ධාවෙන් යුක්තව කරුණාවෙන් යුක්ත ඒ පිය කරපු නිසා ඒ පින් විපාක දෙන්නේ. බොහෝ දෙනා වැඩ ආරම්භ කරනවා. ආරම්භ කරන මාසෙයි දෙකයි ඔක්කොම ඉවරයි. විශේෂයෙන්ම වෙලෙහෙන්දා මහදී අපේ රටවල් දිහායෙන් බලනකොටත් එහෙමයි. ඒ වගේම සාත්‍රීය වශයෙන් ඒ වගේම වෙන ආර්ථික සම්පත් ආදී වශයෙන් වැඩ ආරම්භ කරොත් දිගට ගෙනියන්නේ නැහැ. ධෛර්යයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ උත්සාහ වීර්යයෙන් යුක්ත වෙන්න ඕන. උත්සාහ වීර්යයක් එමුණ නැත්නම් උදාරත්වයක් නැත්නම් සම්භාව්‍යත්වයක් නැත්නම් චිත්ත ධෛර්යයක් නැත්නම් කෙනෙකුට පුද්ගලයෙකුට වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. හිතලා හිතලා පමණක් හරියන්නේ වැඩ ආරම්භ කරන්න ඕනේ. ඒ විදිහට බලනකොට සුරලම්මා නායක හාමුදුරුවෝ වැඩ ආරම්භ කළා. කම්මැලිකමක් නැතුව උත්සාහන වීර්යයක් නැතුව ආරම්භ කළා. ආපදාසු නැවේ දති. අපි හිතනවාද හැම දෙනාම වැඩ ආරම්භ කරනකොට ඒ වැඩ හොඳයි කියලා හැම දෙනාම ආයුබෝවන් කියන්නේ නැහැ. වැඩක් කරගෙන යනකොට බොහොම ආපදා එනවා. සුරලම්ම නායක හාමුදුරුවෝ මේ ආරම්භ කරපු වැඩ සමහර විට එහෙම වෙන්නත් ඇති නොවෙන්නත් ඇති. ඒ කුමක් නිසාද? උන්වහන්සේගේ ධෛර්යයත් බුද්ධියත් එයා කෞශල්‍යයත් ආදී නිසා. ඒ වගේම ආපද අච්චිද්දකාරී මේ ධර්මය ආරම්භ කරපු වැඩේ අවසාන වෙනකන් කරගෙන ඒ විදිහට බලනකොට මේ ආරම්භ කරපු සත්කර්තව්‍යත් ආරම්භ කළා. ආරම්භ කර නැවැත්විය නැතිගෙන ගෙන ආවා අද ඒ මල්පර දරාපු දවස. අද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රතිරූපේ දකින ඔබ හැමගේ අප හැමගේ හදවතේ ඇතුණා වූ ශ්‍රද්ධා බලවේගී තමයි අපට සංසාරයේදී විමුක්තිය සඳහා උපකාර වන්නේ. හැම මොහොතක් පාසා මේ ආරම්භ කරවපු සකල විද සත්කර්තව්‍යයන් තාම ශ්‍රේෂ්ඨයි. බුද්ධගයාවේ මහබෝධි විහාරාධිපති පැල්වත්තේ සීවලි හාමුදුරුවෝ මම පවත්වන සම්මන්ත්‍රණයකට ත්‍රිවිධ හමුදා සම්මන්ත්‍රණයකට වැඩම කළා.
උන්වහන්සේ යෝජනාවක් කළා මහත්තයා අපි ගිහිල්ලා පොඩි සත්‍යක්‍රියාවක් කරමු කියලා. ඉතින් උන්වහන්සේගේ ඉල්ලීම උඩ මමත් ඇවිල්ලා මේ තියෙන විහාරස්ථානය ඇතුළත උන්වහන්සේ පහනක් දැල්වලා මල් වට්ටියක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. කරණීයමෙත සූත්‍රය කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මේ ස්ථානයේ ත්‍රිවිධ රත්නයේ බලයක්, සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ යම්කිසි බලයක් තියෙනවා නම් මේ ස්ථානය සදාකල් විහාරස්ථානයක් වශයෙන් පවතිවා කියලා. ඉතින් ඒ පැතුම කළාට මගේ නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එය ඉතු වෙයි කියලා. ඊට මාසයකට දෙකකට පස්සේ ලංකාවට මම ගියපු වෙලාවක බෞද්ධානාලිකාවේ පොඩි වැඩසටහනක් කරලා අපේ මහේෂ යහම්පත් මහත්තයා සමග වාඩි වෙලා ඉන්න මොහොතක එතුමා ඇහුවා, මේ කොහොමද මෙහි පන්සල් තත්ත්වය, අපිට පුළුවන් වෙයිද බණක් පටිගත කරන්න එංගලන්තේ. එතකොටම මට මගේ සිහියට නැගුණා මේ පන්සල. ඒ මොහොතේම එතුමා කිව්වා, මහේෂ යම්පල් මහත්මයා මේ බලබලා ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ මොහොතේම මට කිව්වා, දැන් මේ දැන් කතා කරලා බලන්න කියලා. So the Buddha Dhamma is in very high demand. When you go out today, you will see people. Actually, those who just pass by these roads, I have seen them. They put their hands together when they see the Buddha statues. And this Buddha statue, which was donated by the Indian government, this was another miracle after the completing of this project. The Indian government actually contacted me through their tourism board and said there is this wonderful statue that they have brought to London for an exhibition, whether we would like to house it here. And I thought that was an amazing coincidence. So we must be really delighted. You know, all in all, everything has come wonderfully together for this occasion today. So we are privileged, honored, and delighted that everything has been a great success. And I really would like to again pay my respect, homage to the most venerable monks who have actually traveled all the way from Sri Lanka and put up with all difficulties here. And some of these, I would have never seen two Mahanayaka Hamdurus in one room. So it was amazing to see them and bearing with us and the patience that they showed, endurance, that was truly amazing. And thank you very much. I won't take too long because you've been listening to speeches and addresses for some time. I'm a general secretary of the Ambedkar International Mission. And we were looking to sell this place about 2 years ago. And 2 years ago, we sold the place. And we had connections with Shudil. And he discovered that this place has been sold and expressed an interest that an organization might be interested to purchase this. He asked me at that point, who is the new buyer? And Sunil, do you remember, without naming the other religious group, that we exchanged some views and some words in terms of who the new buyer was going to be? The new buyer did not belong to the Buddhist faith, which you actually pressed on and said, look, why do you want to sell the Buddha Vihara, this historic place, to a non-Buddhist organization? And that registered something in our mind. And
Then I said to him, we are quite happy to sell the place to a Buddhist organization, provided the Buddhist organization comes up with the funds. And we don't have to wait for very long. Well, I can tell you, at that time, he said that we have to rely on the power of the Buddha, Dhamma and the Sangha. I remember those words, that we can make it happen. Well, I am grateful that it has happened. අගමහාපන්දිත උඩුගම ශ්‍රී බුද්ධරත්න මහනායක තෙරෝ ඔෆ් අස්කිරිය චැප්ටර් ඉන්ෆර්නබ අගමහාපන්දිත නාපාන පේමසිරි මහනායක තෙරෝ ඔෆ් ද රාමාන්‍ය නිකාය ඉන්ෆර්නබ දානගම කුසල ධම්ම තෙරෝ ඔෆ් ది ශ්‍රී සම්බෝධි විහාරය ඉන්ෆර්නබ මා සංග Ladies and gentlemen, and trustees of the Sri Sambodhi Buddhist Meditation Center, ladies and gentlemen, really it's a great privilege for me to have been asked to say a few words here today. First, let me sincerely thank the most venerable Mahanayaka Theros and the venerable Ma Sangha for having taken so much trouble to come all the way here from Sri Lanka for the opening of this Sri Sambodhi Buddhist Meditation Center. And we really express our most sincere gratitude for that, because I think this meditation center will actually serve the needs of the Sri Lankan diaspora here and fulfill a great need within the Sri Lankan community, for which we express our gratitude. It will enable us to actually propagate this for generations to come, because the future of Sri Lanka and the future of our country is not us, but it is our children and our children's children. And it will give us the opportunity, the meditation center such as this will also give us the opportunity to actually educate our children, to educate them in the Four Noble Truths, to educate them in the concepts behind the Noble Eightfold Path that leads to peace and leads to freedom, based on the principles of wisdom, based on the principles of ethical conduct, and based on the principles of mental discipline. And I think it's a great opportunity to educate them on the path that helps us to transcend suffering and to achieve liberation. So I think it is in this context that the meditation center and the opening of it will actually make quite a profound difference to the Sri Lankan community here. Also, of course, it is to also serve those within the Western world and also in Britain itself. You know, I think Buddhism has actually, there's been an interest and flowering of interest in Buddhism. As Dr. Sunil Karyakarana said, and he mentioned some statistics there, and I think that's entirely relevant. Because I think the difficulty sometimes for Sri Lankans when we migrate from Sri Lanka to here and to other countries, we are 6,000 miles away from home, and it is sometimes difficult to strike the balance between how much to integrate with the British community and of course to be able at the same time to retain those wonderful values, those cultural values, philosophical values, religious values that we have received over 2,500 years. And it is so important that we are able to strike a balance between the two. And it is in that context, I think, that the opening of a center such as this will make such an important difference. As you quite rightly say, there has been an increased interest. In fact, I read only a few days ago that, and it was in all the papers, that Archbishop Rowan Williams, who was previously the Archbishop of Canterbury, actually said, talked about the profound impact that Buddhism has had on him. And in fact, he said, when during his young days, he even thought of becoming a monk. And he also spoke about how every morning he carries out meditation more and more in the Buddhist tradition. And this was widely reported in all the British press just a few days ago. So it is very interesting, actually, of the opportunities. But what it requires, I think, also, is that we all develop an understanding of each other.
කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නයේ ස්වාමීන් වහන්සේලාගේ නමසනයි. His Excellency the High Commissioner Dr. Krishna Willis and all the Dhamma friends. මට අද හිතෙනවා අද ඉතාමත්ම වාසනාවන්ත දවසක් කියලා. ඒ වගේම ඉතාමත්ම ආශ්චර්යවත් දවසක් අද. ඉතින් ඒ දවස උදා වෙන්න මට හිතුණා මේ ඊයේ පෙරේදා සකස් වුණු හේතුන් විතරක් නෙමෙයි පෙර ආත්මේ ආත්ම ගණනාවක් ඉස්සරහ පිටිපස්සේ අපි සේරම එකතු වෙලා සකස් කරගත්තු ඒ හේතුන් වල ඵලය තමයි අද මේ අපි මේ විදිහේ මේ වර්තමාන මොහොතේ ක්ෂණ සම්පත්තිය වගේ උදා වෙලා තියෙන්නේ.